ಆವರ್ಜನ ಬಹುಶ್ರುತ ಪಂಡಿವರೇಕು ಮಿನ್ಮ ಅಗ್ರಗಣ್ಯ ಸಂಗೀತ ಶಾಸ್ತ್ರ ದರೇಕುವನ ಕಲಾಶೂರಿ ಸಂಗೀತ ವಿಶಾರದ ವಿನ್ಸನ್ ಸೋಮಪಾಲ ಮಹತಾ ಪಿಲಿಬಂದವ ಅದ ಅಪಿ ಆವರ್ಜನೀಯ ಕರಮು ಬಹುಶ್ರುತ ಪಂಡಿವರೇಕು ವಿಶಿಷ್ಟ ಗೀತ ಸ್ವರ ನಿರ್ಮಾಪಕೇಕು ಅಗ್ರಗಣ್ಯ ಸಂಗೀತ ಶಾಸ್ತ್ರ ದರೇಕು ವ್ಯಕ್ತ ದೇಶಕೇಕು ಭಾಷಾ ಸಾಹಿತ್ಯ ವಿಶಾರದೇಕು ಪ್ರವೀಣ ಆಚಾರ್ಯವರೇಕು ಗ್ರಂಥ ರಚಕೇಕು ಯನ ಸೀಲು ಭೂಮಿಕಾ ಏಕ್ ಪುದ್ಗಲೇಕು ತುಲ ಏಕರಾಶಿ ವಿತ್ನಂ ಎ ಆಶ್ಚರ್ಯಕೇ ಕಲಶೋರಿ ಸಂಗೀತ ವಿಶಾರದ ವಿನ್ಸನ್ ಸೋಮಪಾಲಿಯೋ ಎ ಬಂದು ಆಶ್ಚರ್ಯಮತ್ ವಸ್ತುವ ಕೂಹ ಅವೃದು ಅಸುತುನಾಕ್ಪುರ ದಿವಿನ ಎತುಮಾಗೆ ಜೀವನ ಪ್ರವೃತ್ತಿಯ ಆದರ್ಶಮತ್ ಚರಿತಾಂಗ ನಮತಿ ಪಬಲುವಲಿ ನಿಮಕಲ ಮುತುಪಟಾಕ್ ವೆನ್ನ ಮೀ ಕಲಶೋರಿ ಸಂಗೀತ ವಿಶಾರದ ವಿನ್ಸೆಂಟ್ ಸೋಮಪಾಲ ಮಹತಾ ಪಿಲಿಬಂದವ ಎತುಮನ್ಗೆ ಜ್ಯೇಷ್ಠ ಪುತ್ರಾತ್ನೆಯ ಹಿಟಪು ಸೌಂದರ್ಯ ಗುರು ಅಧ್ಯಾಪನ ವಿದ್ಯಾಲಯ ವಿದುಹಲ್ಪತಿ ಹಾ ಹಿಟಪು ಸೌಂದರ್ಯ ಅಧ್ಯಾಪನ ಅಧ್ಯಕ್ಷ ಜಯಂತ ಅರವಿಂದ್ಯಾನ್ ವಿಸಿನ್ ಸಿ ಪ್ಯಾನನ್ ಪಿಲಿಬಂದವ ಸಂಗೀತೆಯೇ ಹರೆಯ ನಮ್ ಕೃತಿಯೇ ಸಂಧಾನ್ಕರ ಅತಿ ಆಕಾರ್ಯಾಯ ಪಾನತುರೆ ಸರಿಕ್ಕಾಲಿ ಮುಲ್ಲೆ ವಿಸು ನಾಟಕಂ ಶಿಲ್ಪಿ ಜಿದೊನ್ ಮಾರ್ತೇಲಿಸ್ಗೆ ಜ್ಯೇಷ್ಠ ಪುತ್ರರತ್ನೆಯ ವಶೇನ್ ವಿನ್ಸೆಂಟ್ ಸೋಮಪಾಲೆಯೋ ಎಗ್ದಾಸ್ ನವಸಿಯ ಹಾಯೆ ಮೇ ಮಾಸ ದಹನಮವನ ದಿನ ಮಿಲೋವ ಎಲಿಯ ದುಟಃ ಗೊರಖಾನೆ ಬೌದ್ಧ ಮಿಶ್ರ ಪಾಸಲಿನ್ ಮೂಲಿಕ ಅಧ್ಯಾಪನೆ ಲಭೋ ಮೆತುಮ ಪಿರಿವೆನ್ ಅಧ್ಯಾಪನೆ ಕೆರೆಹಿ ಸಿತ್ ಅಧಿಗಿಯ ಬೆವಿನ್ ಪಾನತುರೆ ಬೋಧಿರುಖಾರಾಮಿಯೇ ವ್ಯಾಕಡ ಪಂಜಾನಂದ ವಿದ್ಯೋದಯ ಪಿರಿವಿನೇ ಬೆಲಿಬಿಟಿಯೇ ಸೋರತ ಮೊರಂತುಡುವೆ ಧಮ್ಮಾನಂದ ಪೆಲೇನೆ ವಜನ ಜ್ಞಾನಯಾನ ಹಿಮಿಯುರುನ್ಗಿನ್ ಸಿಂಹಲ ಪಾಲಿ ಸಂಸ್ಕೃತ ಭಾಷಾ ಹದಾರ ಪ್ರಾಚೀನ ವಿಭಾಗೀಯದ ಸಮತ್ವ್ಯ ತಮ ಇಂಗ್ಲಿಸಿ ದನುಮದ ವೆಡಿದಿಯುಣಕರ ಗಣೀಮ ಸದಹ ಪಾನತುರೆ ಶ್ರೀ ಸುಮಂಗಳಹ ಮೊರಟುವೆ ಶಾಂತ ಆಂತೋನಿ ರಾತ್ರಿ ಪಾಠಶಾಲಾವಲಟ ಗೊಸ್ ಇಂಗ್ಲಿಷಿ ಭಾಷಾವದ ಹದಾಲಹ ಮನಹಾರಿ ಸಂಪತ ಸದಾರಿ ದೇವೇ ಮನಹಾರಿ ದೇವಿ ಮನಹಾರಿ ಸಂಪತ ಸದಾರಿ ಅಭಿನಂದನ ಹೃದಯ ಸದಾ ಶೋಕಯ ಸನ ಸಾರಿ ಅಭಿನಂದನ ಹೃದಯ ಸದಾ ಶೋಕಯ ಸನ ಸಾರಿ ನಿಂದಾನುಮ ದೇವಿ ಶಿಲ್ಪ ಸತರ ಲೋಕೆ ನಿಂದಾನುಮ ದೇವಿ ಮೇವನ ವಿಟ ವಿಸಿವನ ವಿಯಹಿ ಪಮನ ಪಸುವು ಸೋಮಪಾಲೆಯೋ ಪಿಯಾಗಿನ್ ಉರುಮವೋ ಸಂಗೀತ ಕಲಾವ ಇಗೆನಿಮಟ ದಡಿ ಆಶಾವೆನ್ ಪೆಲುನು ನಮುತ್ ಆರ್ಥಿಕ ಹೇತು ನಿಸಾ ಎಗ್ದಾಸ್ ನಮಸಿ ವಿಸಿ ಪಹೆ ಪಮನ ಸಿಟ ಸ್ವದೇಶ ಮಿತ್ರಯ ಲಕ್ವೆಸಿಯ ಲಕ್ಮಿನಿ ಪಹನ ಲಕ್ಮಿನ ಆದಿ ಪುವತ್ ಪತ್ ಕಾರ್ಯಾಲಹ ಎಮ ಕತೃ ಮಂಡಲವಲ ಕಡಿನ್ ಕಡ ಸೇವೆಯ ನಿರತ ಊಹ ಎಹಿದಿ ಓಟ ಹೇಮಪಾಲ ಮುನಿದಾಸ ಪೀದ ಎಸ್ ಕುಲರತ್ನ ಈರಿಯಗುಲ್ಲ ಜಯಂತ ವೀರಶೇಖರ ಮುನಿದಾಸ ಕುಮಾರ್ ತುಂಗ
මාටින් වික්‍රමසිංහ වැනි විද්වතුන්ගේ ඇසුර හා මඟ පෙන්වීම ලැබින. ඒ අතර එවක සුප්‍රකට සංගීතඥ ජේ සාදිරි සිල්වා මාස්ටර්ගෙන් සංගීත ශිල්පයේ උගැනීම ආරම්භ කළ සෝමපාලයෝ ඒ මගින් H.W. රූපසිංහ ඇඩි මාස්ටර් යනාදී සංගීතඥයන්ගේ ඇසුරට වැටුණාහ. ශාස්ත්‍රීය ඥානය ලබාගෙන පිරිපුන් සංගීතඥයෙකු වීම සඳහා සංගීතඥ එම්.ජී. පෙරේරා වෙතින්ද අධ්‍යාපනය ලබා ගන්නා ලදී. සාදිරි සිල්වා මාස්ටර් සමග බජව් සංගීත ප්‍රසංගවලටද සහභාගී වෙමින් සෝමපාලියෝ නොබෝ කලකින් ගායනයෙහි හා සර්පිනා වාදනයෙහි ප්‍රවීණයෙක් බවට පත් වූහ. සංගීත ඥානය දියුණු කර ගැනීම සඳහා භාරතයෙන් ඉංග්‍රීසි, හින්දි, සංස්කෘත පොතපත ගෙන්වාගෙන ස්වයං අධ්‍යයනයෙහි යෙදුණාහ. 1934 මෙතුමා අතින් ගීත විද්‍යා නමැති සංගීත ශාස්ත්‍රීය ග්‍රන්ථය බිහිවිය. එන් අනතුරුව හෙළමියැසිය, පාසල් ගී, ශිෂ්ට ගීත, භාවික ගීත, ගීත කලා නිධි ආදී ශාස්ත්‍රීය ග්‍රන්ථ ගණනාවක් එතුමා අතින් රචනා විණි. කුමාරතුංග මුනිදාසයන් හා හෙළහවුලේ ඇසුරටවන් සෝමපාලයන් හට රයිපියල් තෙන්නකෝන්, ජයන්ත වීරසේකර, අරිසෙන් අහුබුදු, අලව් ඉසි සැබිහෙල ආදී පඬිවරුන්ගේ ඇසුරටද පත් වූහ. මේ අවධිය වන විට භාෂා ශාස්ත්‍රය පිළිබඳ පරිණත දැනුමක් ලබා සිටි සෝමපාලයන්ට ගී පද රචනය සඳහාද ආරාධනා ලැබින. එහි ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී රාහුල හිමිගේ නාමයේ මෞපියෝ ආදී සොඳුරු තමාගේ ශිල්ප සතර ලෝකයේ යනාදී ගීත සිංහල ගීත ශ්‍රේෂ්ත්‍රයට දායාද විය. इतिहास है श्री राहुल नाम विजया बस्वामी ए तट गमुवे संग राजा दीनात बलादा में विजया बस्वामी ए तट गमुवे එදා 1945 එක්වරම ගාන්ධර්ව අවසාන විභාගයට ඉදිරිපත් වුණ සෝමපාලයෝ දිවයිනේ පළමු වෙනියාට සමත් වී රන් පදක්කමද දිනා ගතී. 1946 එතුමන් හට පිළියන්දල මධ්‍යමහා විද්‍යාලයේට සංගීත ගුරු උපදේශක තනතුරක් ලැබුණු අතර ඒ ලංකාවේ මුල්ම සංගීත ගුරුවරුන් කීප දෙනාගෙන් එක් අයෙකු ලෙසිනි. 1950 දශකයේ මුල් භාගයේ වින්සන් සෝමපාල මහතා මහාචාර්ය එදිරිවීර සරත්චන්ද්‍රයන් සමග ඇසුරට පත්ය. සර මිහිර නම් ඔහුගේ නිවසට පැමිණෙන සරත්චන්ද්‍රයෝ රාගධාරී සංගීතය, පද්‍ය, ඡන්දස්, වෘත්ත, ජනගීත ආදී විෂයන් පිළිබඳව සාකච්ඡා කරති. සංගීත රසිකයින්ගේ ශාස්ත්‍රීය සංගීත ඥානය තීව්‍ර කරලීම සඳහා මහාචාර්ය සරත්චන්ද්‍රයන් විසින් ද්විතීය සංග්‍රහය නමින් සෝමපාලයන් සමග දියත් කළ ගුවන්විදුලි වැඩසටහන් මාලාවකට මග පෑදින. ගුරු වෘත්තියෙන් උසස් වීමක් ලබමින් වින්සන් සෝමපාල මහතා කටුකුරුන්ද ගුරු අභ්‍යාස විද්‍යාලයේ කතිකාචාර්ය තනතුරක්ද තවදුරටත් උසස් වීමක් ලබමින් රජයේ සංගීත පරීක්ෂකවරයා ලෙසද පත්තිය. හෙළපැදි, සඳැස්, විරිත් පිළිබඳව වඩාත් ගැඹුරු මට්ටමේ ගවේෂණයන්ට යොමු වෙමින් රිද්මය, ඡන්දස, වෘත්ත, තිත වැනි සංකල්පයන්ට පොදු වූ තාල මුල ධර්ම මත අදාළ පාරිභාෂික පදමාලා සකස් කරමින් තාල ශාස්ත්‍රීය වර්ගීකරණයක් බිහි කළේය. සෝමපාලයන් විසින් මෙසේ කරගෙන ගිය පර්යේෂණ කටයුතු කෙරේ දක්වන ලද පිළිගැනීමක් වශයෙන් 1954 එතුමාගේ
ගීත කලා නිධි නම් ශාස්ත්‍රීය පර්යේෂණ කෘතිය වෙනුවෙන් එකල ලංකා ගාන්ධර්ව සභාව සංගීත විශාරද උපාධි නාමය පිරිනැමින පර්යේෂණ ග්‍රන්ථයක් සඳහා ලංකාවෙන් සංගීත විශාරද උපාධිය ලැබූ එකම පුද්ගලයා වින්සන් සෝමපාල මහතා විය. සර මිහිර නම් ඔහුගේ නිවසටද එතුමන්ගෙන් සංගීත ඥානය ලබා ගැනීමට ලංකාවේ සෑම දෙසකින්ම පාහේ ශිෂ්‍ය ශිෂ්‍යාවෝ පැමිණියහ. ඒ අය අතර WD අමරදේව, ප්‍රේමදාස මුදුන්කොටුව, බැසිල් මිහිරිපැන්න, අනිල් මිහිරිපැන්න, ආනන්ද ජයසිංහ, අනුර මහානාම, SDS ජයසේකර ආදීන්ද වූහ. ආයුෂ වර්ණා සප බල ප්‍රඥා යනමේ අගන්නා ප්‍රතිපාලනේ කා ආයුෂ වර්ණා සප බල ප්‍රඥා යනමේ අගන්නා ප්‍රතිපාලනේ කා කෙන දේ සංකා නෑ මෙලොවේදී යනි පවදාලේ ලෝකනාථගේ මංගල සූත්‍රය ඒ විශේෂ යනි පවදාලේ එක්දහස් නවසය හතලිස් නමයේදී පමණ ශ්‍රී ලංකාවේ ජාතික ගීය නිර්මාණය කිරීම සඳහා තරංගයක් පැවති අතර ඒ සඳහාද එතුමන් විසින් නමතිමු ශ්‍රී ලංකා මාතා නමින් ගීතයක් ඉදිරිපත් කරන ලදී. ජාතික ගීය ලෙස තේරීපත් වුණු නමෝ නමෝ මාතා ගීතයේ ඝන පිහිටුවීමේ දොස් ඇති බැවින් එහි ආරම්භය ශ්‍රී ලංකා මාතා ලෙසින් සංශෝධනය කළේද සෝමපාල මහතාගේ උපදෙස් මත බව කියවේ. ගුරු වෘත්තියට අවතීර්ණ වීමත් සමග එතුමන්ට එවක සංගීත හා නැටුම් අධ්‍යාපනයේ භාරව සිටි සංගීත විශාරද ලයිනල් එදිරිසිංහ මහතා ඇසුරු කරන්නට ලැබින. එහි ප්‍රතිඵලයක් ලෙස එදිරිසිංහයන් සමග එතුමාගේ ගුවන්විදුලි සංගීත වැඩසටහන් වලට ගායනෙන් හා ගීත නිබන්ධනයෙන් සහාය වෙමින් මෙතෙක් භාවිත හින්දි රාගධාරී ගීත සඳහා සිංහල ගීත ප්‍රබන්ධ කරමින් උත්තර ಭಾರತೀಯ සංගීතයට දේශීය ස්වරූපයක් ගෙන දීමේ පුරෝගාමියෙක් බවට පත් වූ 1950-65 කාල පරිච්ඡේදය සෝමපාලයන්ගේ ජීවිතයේ දීප්තිමත්ම අවධිය විය. මේ අවධිය සෝමපාලයන් ආචාර්ය ලයිනල් එදිරිසිංහ, මහාචාර්ය සරච්චන්ද්‍ර, නාට්‍ය ශිල්පී වසන්ත කුමාර, WB මකොළොළුව වැනි විවිධ කලා ශාස්ත්‍රවලට අයත් විද්වතුන් ඇසුරු කරමින් ಭಾರತೀಯ සංගීතය, ජන සංගීතය, ඡන්දස්, විරිත්, තාල ශාස්ත්‍රය වැනි විවිධ විෂයන් කෙරෙහි යොමු වෙමින් තම නිල කටයුතු වලට අමතරව ගවේෂණ, පර්යේෂණ, ග්‍රන්ථ රචනය, ගීත නිර්මාණය, ඉගැන්වීම ආදී විවිධ වෘත්තීන්හි නියලුණු කාර්යබහුල සමයක් විය. 1950-60 ගණන්වලදී මකුලොළුව චූරීන් සමග
කටුකුරුන්දේ ගුරු අභ්‍යාස විද්‍යාලය වැනි ස්ථානවල දිවයිනේ සියලුම සංගීත නැටුම් ගුරුවරුන් එක් රැස්කොට සංස්කරණ සම්මේලන ගණනාවක් පැවැත්විය. පාසල් අධ්‍යාපන ක්ෂේත්‍රයේ තුල මකුලලුව මහතා විසින් ජනගීත අධ්‍යාපනයට විශේෂ ස්ථානයක් ගෙන දුන් අවස්ථාවේ මෙතුමා විසින් පළකොට තිබුණු තාල ශාස්ත්‍රීය සිද්ධාන්ත ඊට සපුරා පදනම් විය. සුළු තනිතිත, මෙදුම් තනිතිත, මහ තනිතිත, සුළු මෙදුම් දෙතිත ආදී නාම මෙන්ම ඇසිමත්, දිසිමත්, ගීමත්, සඳැස්මත් ආදී යෙදුම්ද සෝමපාලයෝ අතින් සැකසුණු ඒවා විය. 1966 මැයි 19 වන දින එතුමා රජයේ සේවයෙන් විශ්‍රාම ගියද තම අධ්‍යාපනික හා සංස්කෘතික කටයුතු දිගටම පවත්වාගෙන ගියහ. Gauravaniti nalavana tenesa kalasaguna pavi Loke nitikari premagat nari Gauravaniti nalavana tenesa kalasaguna pavi Enavana nuno het age ඉපසතර ලෝකේ එනවනලු නොහතමගේ ඉපසතර ලෝකේ නින්දානුමදේ ඉපසතර ලෝකේ නින්දානුමදේ ඕමනවෝගේ මාලා WD සෝමාවතී සමරවීර සමග අතිනතගත් සෝමපාල මහතා දරුවන් 5 දෙනෙකුගේ පියෙකුද විය. ඒ අය අතරින් වැඩිමහල් පුත් ජයන්ත අරවින්දයන්, ප්‍රවීණ සංගීතඥයෙකු මෙන්ම සෞන්දර්ය ගුරු අභ්‍යාස විද්‍යාලයේ විදුහල්පති මෙන්ම අධ්‍යාපන අමාත්‍යංශයේ සෞන්දර්ය අධ්‍යාපන අධ්‍යක්ෂකවරයෙකු මෙන්ද කටයුතු කළේය. දෙවැනි පුත් විජේසිරි ගෝවින්දයන් ගුවන්විදුලි සංස්ථාවේ ප්‍රවීණ වයලින් වාදන ශිල්පියෙකු වන අතර විනිතා කුසුම්සිරි සංගීත ආචාර්යවරයකි. නීතා මංගලිකා හා ජයදේව ගෝවින්ද දෙපළද සංගීත ක්ෂේත්‍රයේ නියලුනේ නැතිවද මනා සංගීත ඥානයෙන් යුතු අය වෙති. වින්සන් සෝමපාල මහතා විසින් මෙරට කලා ක්ෂේත්‍රයට කරන ලද මෙහෙවර වෙනුවෙන් 1982 දී ජනාධිපතිතුමන් විසින් එතුමන්ට කලාශෝරී සම්මානය ප්‍රදානය කරන ලදී. එමෙන්ම එතුමන් අවසාන කාලයේ පදිංචිව සිටි පිළියන්දල මහරගම පාර වින්සන් සෝමපාල මාවත නමින් නම් කරන ලදී. සිංහල සංගීත ශාස්ත්‍රයේ වෙනුවෙන් අමිල මෙහෙවරක් ඉටු කළ මේ මහා කලාකරුවා අවුරුදු 83ක් ආයු වළඳා 1989 ජුනි මාස 7 දින දැයින් සමුගත්තේය. අද ආවර්ජනා වැඩසටහන තුළින් අප ආවර්ජනය කළේ වසර 50කට අධික කාලයක් සංගීත ශාස්ත්‍රයේහි විවිධ අංශවල නියැලිමින් රාගධාරී සංගීතයට මෙන්ම ජන සංගීත ශාස්ත්‍රයට අගනා මෙහෙවරක් ඉටු කළ කලාශූරී සංගීත විචාරද වින්සන් සෝම්පාල මහතා පිළිබඳවයි. එතුමන් පිළිබඳව තොරතුරු ලබා දුන් එතුමන්ගේ වැඩිමහල් පුත් ජයන්ත අරවින්ද මහතාට අපේ විශේෂ ස්තුතිය. ආවර්ජනා නාද සංකලනය අචලා ගුණසේකර. ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ සිංහල සංගීත අංශය වෙනුවෙන් ආවර්ජනා නිෂ්පාදනය තුෂාරා ගීතදේවි බැත්තගේ. යෝග්‍ය වූ කාලේ නොමද ප්‍රේමනේ
आयुष वारना तप बल प्राज्ञा ज्ञान में अगना प्रतिपालन का आयुष वारना तप बल प्राज्ञा ज्ञान में अगना प्रतिपालन का के न दे शंका न मिलो भेद लोकनाथ गे मंगल सूत्र ए विशेषयनी पाव दाले विशेषयनी पाव दाले गद सजेवी देलो वेई पातयो सुसंगाय बोदाओ उलादे तु वंदमा मौते आदे संदुरु तमादे उलादे तु वंदे मातरम्।